Thanks, Uncle. අපි ගැන මැඩම් ගේ හිතේ තිබුණු වැරදි දේ අයින් කළාට. මට ස්තුති කරන්න එපා දරුව. මොකද මම කලේ මගේ අතින් වෙච්ච වැරද්දක් නිවැරදි කරගත්ත එක. මට තේරුන්නේ නැහැ. මම මේ ළමයට ඇත්තම කියන්නම්කෝ. දවසක් ළමයි වගේක් කතා වෙන දෙයක් මට ඇහුණා. අන්න ඒක තමයි මං ගිහිල්ලා මැඩම්ට කිව්වේ. මොකද මේ හොස්ටල් එකේ එහෙම දේවල් සිද්ධ වෙනව නම් හොඳ නැහැ නේද? කවුද අපි ගැන එහෙම වැරදියට කතා කළේ? මේගලද? එහෙම කවුරුත් අහු කරන්න මම කැමති නැහැ. අනිත් එක දැන් ඒ වැරද්ද නිවැරදි වුණානේ. ඒක ඉවරයි. එච්චරයි. කවුරුත් දැක් කිව්ව පළියටයි ඩේවිඩ් ඩැංගල් එක විශ්වාස කළේ? සාක්ෂි තියෙනකොට සමහර දේවල් විශ්වාස කරන්න වෙනවා. ඒ කියන්නේ මේ හොස්ටල් එකට කවුරු හරි රැට් එනවා? අමාය දුවට මතකද දවසක් මං කිව්වා මේ හොස්ටල් එකේ මොනවා හරි ලොකු දෙයක් වෙනවා කියලා. හ්ම්? ඒ කියන්නේ? දන්නේ නැහැ. මීට වඩා දෙයක් මට කියන්න බෑ. මේ ටික හරි මම කිව්වේ මගේ අතින් වැරද්දක් සිද්ධ වෙච්ච නිසා. තව ටිකෙන් රන්දිවල මහත්තයාත් මයිත් එක්කම අමනාප වෙනවා. හරි. දැන් පුතාල යන්න. ඈ? ප්‍රශ්න ඉවරයිනේ. හරි යන්න. යනවා අංකල්. හරි. හෙලෝ. කවුද? මොරිස් කියලා කෙනෙක්. ඇයි මහත්තයා කරදර කරන්නේ? කරදර? මේ ඩේවිඩ් මම තාම තමුන්ට කරදර කරන්න පටන් ගත්තේ නැහැ. කරදර කරන්න කලින් තමයි මේ හොඳින් කරගන්න ට්‍රයි කරන්නේ ඩේවිඩ්. මට තේරෙන්නේ නැහැ මහත්තයා. මහත්තයා වට පිට බලනවා නේද? බය වෙන්න එපා ඩේවිඩ්. මම තමුන්ට මුකුත් කරන්නේ නැහැ. ඒත් තමුන් මගේ යෝජනාවට කැමති වෙන්න ඕන. එච්චරයි. මම මහත්තයට උත්තරයක් දීලානේ තියෙන්නේ මහත්තයා. මං තියන්න මහත්තයා. ඒ කියන්නේ බං මෙහි අද්භූත සීන්යක් තියෙනවා කියලා නුඹ කියන්නේ? ඔව්. මේ මං උඹට දෙයක් කියන්නද? උඹ මචං රෑ ගමන් නතර කර බම්බා. එතකොට හරි. එහෙම කරලා හරියන්නේ නැහනේ. ඒ මොකද? කවුරු හරි මගෙන් දෙයක් කරගන්න හදනවා. මං ඒක කරලා දෙන්න ඕන. බට පිස්සු බං. නිකන් මනස්ගත කියවන්න නැතුව ඉතහා. මං හැම දෙයක්ම උඹට කියලාත් මේව මනස්ගත වෙන්නේ කොහමද බං? මචං ආයුෂ්. මං කියන්නේ බං උඹේ හොඳටනේ. පොඩක් තේරුම් ගනින්කෝ. මම නරක දෙයක් කරන්නේ නැහැ. මේක හොඳ දෙයක්. ඒ මොකද්ද? ඒ දේ මොකද්ද කියලා නම් මන් දන්නේ. ඒත් ලොකු දෙයක්. ඒ දේ මට කරන්න අමායාගේ දුලාජ්ගේ උදව් ඕනේ. ඇයි උඹ මම ඉන්නකොට දුලාජ්යා ගැන කියවන්නේ? මම නෙවෙයි බං කියවන්නේ. මට දැනුණු දේ. මේ දවස්වල මං දකින හැම හීනෙකම දුලාජයි අමායයි ඉන්නවා. ඒ අතරේ තවත් දෙන්නෙක් ඉන්නවා. ආ ෂුවර් එකට මේ ලෙක්චර් අකිතත් ඇතිනේ. නෑ වෙන දෙන්නේ. කවුද? කවුද කියලා නම් මට හරියට මතක නෑ. බයි කෙල්ල දෙන්නේ.
මට හිතෙනවා මචං ඔබ ෂර්ලොක් හෝම්ස් හරි මොකක් හරි කතාවක් කියලා ඒක කියවනවා කියලා බං. නෑ බං. මං කියන්නේ ඇත්ත. ආ ඔබ කියන්නේ ඇත්ත. හරි. එහෙනම් අපි මේ කාන්ටිට කියමු. එපා එපා. ඇයි උඹ එපා කියන්නේ? මේක අංකල් ගැන කතාවක් නෙමෙයිනේ. දන්නේ. දන්නේ නැ කියන්නේ මේකට අංකල් සම්බන්ධයිද? ඒක නම් මන් දන්නේ. ඒ වගේම ඒ මනුස්සයා ගැන මතක් කරන්න එපා කියලා මං උඹට කලිනුත් කියලා තියෙනවා. කියන්නේ මේ කේසස් තුනම එකම සෙට් එකක් කළා කියලාද? නෑ කේසස් තුනම එකම සෙට් එකක් කළා කියලා මම කියන්නේ නෑ. හැබැයි මේ තුනේම මහා මොලකරුව එක්කෙනෙක් වෙන්න ඕනේ. කවුරු වුණත් කොහොම වුණත් මම මේක විසඳනවා සර්. Very good. තව එක ක්ලාසික. Sir, excuse me. Sit. මේ ලබන සතියේ දවස් දෙක තුනක් මම ස්ටේෂන් එකෙන් පිට යනවා. එතකොට මේ තියෙන කේසස් ටික බලලා ලීඩ් කරගෙන යන්න පුළුවන් නේද රසිකට? හරි සර්. සමරසිංහත් ඉන්නවනේ? නැහැ. සමරසිංහත් ඒ දවස්වලම මගෙන් නිවාඩු ඉල්ලලා තියෙනවා. හරි සර්. එහෙනම් මම මිලාන් එක බලන්න සර්. ඕකේ රයිට් ගුඩ්. හරි. එන යන්න වෙලාව. එන සර්. සමරසිංහ මේ අර මේ මං කිව්ව නිවාඩුව ලබන සතියේ මන්ඩේ වගේ දාගත්තා නම් හරි. ආ ඕකේ සර්. මම වයිෆ්ටත් කියලා දෙන්නේ වැඩකට අවුට් වෙනවා කියලා. Very good. සර් මම හිතනවා අපි මුලින්ම මේ කේස් එක හැන්ඩල් කරපු SI විශ්වනාදන් හොයාගත්තත් හොඳයි කියලා. SI විශ්වනාදන් තමිල් මේ බදුල්ල පැත්ත කොහෙද හිටියේ? ඕ සර්. හරි අවංක මිනිස්සේ. එයාට විසඳ ගන්න බැරි වුණේ මේ Blackpool කේස් එක විතරයි. මට තව ඉත්තේක් ඉන්නවා වික්‍රමනායකගේ වයිෆ් ගැන හොයාගන්න. ඒ කවුද සර්? පුතා. වික්‍රමනායකගේ පුතා? ඒ සර් මිසිස් වික්‍රමනායක ලංකාවෙන් ගියා නම් පුතා ලංකාවේ වෙන්න බෑනේ. සමරසිංහ හරි. වික්‍රමනායකගේ පුතා ලංකාවේ ඉන්නව නම් අනිවාර්යෙන් මිසිස් වික්‍රමනායක ලංකාවේ ඉන්නව වෙන්න ඕනේ. ඒ කියන්නේ සර් අපි මේ කේස් එක විසඳුවා වගේනේ. නැහැ. තවම නැහැ. මේක අනුමානයක් විතරයි. හැබැයි අනුමානයට එහා ගිය දෙයක්. සර් අපි මේ ඒරියාකින් අවුට් යන්න කලින් මේක ගැන සර්ච් කළොත් මොකද? සොපින් යනවා නේද? ටිකක් නිදහසේ ඇවිදලා එන්න හිතුණා. මේ එන ගමන් පීනට්ස් වගේක් තියෙනවා දැකලා ඒක අරගත්තා. මම කීප වතාවක්ම දැකලා තිනවා මැගී මිස් එක එක කෑම જાති කියනවා. මේ අපේ මැඩම් කැමති නේ මේ වගේ දේවල් වලට. ඒක නිසා මට ගන්න හිතුණා. ආ එහෙමද? මේ
මැඩම් කිව්වහම මට මේ මතක් වුණේ. මැඩම් මර ළමයිට දඬුවමක් දුන්නේ නෑ නේද? මොන ළමයිටද? ඇයි මේ අර රුක්ෂයි මේකයි සදසි ඒගොල්ලෝ කරේ මොන තරම් බරපතල වරදක්ද? ඒගොල්ලෝ තාම දරුවෝනේ. දරුවා අතින් වැරදි සිද්ධ වෙනවා ඩේවිඩ්. මම මැගි මිස්ගෙන් ඒ වගේ උත්තරයක් බලාපොරොත්තුුනේ නෑ. සමහර දේවල් වලට අපි බලාපොරොත්තු වෙන උත්තරම හම්බ වෙන්නේ නෑ ඩේවිඩ්. ඒක එහෙම තමයි. ඒත් මම මැඩම්ගෙන් අහනවා. ඇයි ඒ ළමයිට දඬුවමක් දුන්නේ නැත්තේ කියලා. මොකද මේ ප්‍රශ්නේට මමත් අවුල්නේ. ඩේවිඩ් ඕනවට වඩා කලබල වෙන්න එපා. මැඩම් මේකට දෙන්න ඕන උත්තරේ දෙයි. මමත් හිතුවේ එහෙම තමයි. ඒත් මැඩම් කරේ කරන්න ඕන දේ නෙවෙයි. නේද මැගිලි? මට ඒකට උත්තරයක් දෙන්න බෑ ඩේවිඩ්. මේ හොස්ටල් එකේ ප්‍රධානියා මැඩම්නේ. ප්‍රධානියා නිසා තමයි අනිත් ළමයි ගැන හිතලා ඒ ළමයිට දඬුවමක් දෙන්න ඕනේ. අනිත් එක මේ හොස්ටල් එකේ එහෙම දේවල් සිද්ධ වෙද්දී දෙමව්පිය කොහොමද දරුවන් ඔය හොස්ටල් එකට එවන්නේ? ඩේවිඩ් මම යන්නද? ෆන්ක්ෂන් එකට මොනවද දේවල් ටිකක් ලෑස්ති කරන්න තියෙනවා කියලා කිව්වා. මම යන්න. අර වගේ දේවල් මේ හොස්ටල් එකේ සිද්ධ වෙනකොට මේ ෆන්ක්ෂන් වගේ දේවල් කොහොමද මේ හොස්ටල් එකේ කරන්නේ? ඒකට උත්තරේ ඩේවිඩ්ට මැඩම් ගෙන්ම තමයි අහගන්න වෙන්නේ. මම යන්නම් ඩේවිඩ්. කෙල්ල මොකද මේ යාළුවන්ගෙන් ඈත් වෙලා හොරෙන්ම ලෙට එකක් ලියන්නේ? අම්මට මං හිතුවා යාළුවොත් එක තරහ වෙලා එයාලටම ලෙට එකක් ලියනවා තිය කියලා. මං හැම යාළුවෝ එක තරහ වෙන්නේ නැහැ. හොඳයිනේ. දැන් මේ කාලෙකට පස්සේ මෙයා මොකද මාත් එක්ක කතාවට ආවේ? ඇයි ඔයා මං කතා කරනවට කැමති නැද්ද? නෑ නෑ. ඉතින් කියන්නකෝ කොහොමද? හොඳින් ඉන්නවා. මේ ෆන්ක්ෂන් එකට ඔයාලා ඉවෙන්ට් එකක් කරනවල් නේද? ඔයාලට බැයිද මාව ජොයින් කරගන්න? ඕකේ. මං අනිත් අයගෙනුත් අහලා කියන්න. හරි. ඔයා අහලා කියන්න. මේ ඒක නෙවෙයි රුක්ෂා. ඔයා අමායව දන්නව නේද? අමාය? ඔව්. ඇයි? එයා කොහොම කෙනෙක්ද? අමායගේ කැරක්ටර් එක ගැන කියන්න නම් දන්නේ. මොකද එයා අපේ ටීම් එකේ නෙමෙයි. තමන්ගේ ටීම් එකේ නොවන අය ගැන ඉතින් වැඩිපුරම දැනගන්න ඕන. හේ මොකටද? හැමදේටම. දැන් මේ ඇයි ඔයා එයාගෙන හොයන්නේ? හොයන්නේ නැහැ. මං නිකමට වගේ ඇහුවේ. එයා ගැන දැනගන්න ඕනි නම් එයාගෙන් අහන්න එපා නේද? මොකද ඒක නේද හරි. ඒක හරි. මං එයාගෙන්ම අහන්නම්කෝ. මට අමතක වුණානේ. ඔයාලා අමා නිවාසෙකට නේද ලෙටර් එක ලිව්වේ? අම්මට කිව්වා අම්මට ලියනවා කියලා. ඔව්. එයාලා අමා නිවාසයක් බලාගන්න කියලා. ආ. එහෙමද? මං ඒත් හිතුවා ඔයා පොඩි කාලේ හදන ළමා නිවාසෙක දන්නේ නැහනේ. හරි. කමන්න. ඔයා ලියන්නකෝ. මම යන්න. රයිනි. ඔව් කියන්න. අමාය ගැන දැනගන්න ඕනි නම් මං දන්න දෙයක් කියන්නම්.
හැබැයි තවත් දැනගන්න ඕනේ නම් ඔයාලට ක්‍රමයක් තියෙනවා. ඒ මොකද්ද? ඔයා බැඩ්මින්ටන් ටීම් එකට බැඳෙන්න. අමායාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න පුළුවන්. මේගල ඔය ෆංක්ෂන් එක තියන්නේ අපිට රිද්දන්න කියලා. දැන් ඇයි ඔයා එහෙම කියන්නේ? අනිතට මොකද්ද එහෙම කියන්න දෙන හේතුව? හේතුවක් නැහැ. මම නිකන් වගේ කිව්වේ. මේකනේ හිරු. දැන් ඔය ෆංක්ෂන් එක අයිඩියා එක දුන්නේ මේ මාලිකාන්ටිනේ. මාලිකාන්ටි මේක වගේ නෙවෙයිද? එයා හොඳයිනේ. නැහැමයි අමාය. සමහර දේවල් තියෙනවා අපිට ෆ්‍රෙන්ඩ්ලි වගේ හිතුනට ඒවා ඇතුලෙන් ඩේන්ජර් වෙනවා. මට තේරෙන්නේ නැහැ බඹ මොනා කියනවද කියලා. අප්පච්චි මට 2 මිනිට්ස් දෙන්න. ජීවත් වෙනවද? එහෙම නැත්නම් මේ ලෝකෙ නැද්ද? මට කියන්න මිකි. මට කියන්න. මං තව කොච්චර කාලයක් ඔයා ගැන අපේ පුතාට හංගගෙන ඉන්නද? කවුද ඔයාට මෙහෙම කරේ? කවුද ඔයාව අපෙන් ඈත් කරේ? මදිනි මම මොරිස්. ඔව් මොරිස් කියන්න. මදිනි මේ වෙලාවේ කතා කරන්න පුළුවන්ද? බිසිද? ඔව් කියන්න මොරිස්. කතා කරන්න පුළුවන්. මේ වෙලාවේ මොකක් හරි හදිසියකටද මට කතා කරන්නේ? හරි හරි මේ. අගේ කරන්නේ නැතුව කියපන් කවුද කෙල්ල කියලා. මං ඒකගේ හරියට නම නම් දන්නේ නැහැ. ලංගෙතිම පියුමාලිත් එනවා කිව්ව ලංකාවට. අපි එතකොට මීට් වෙමු. පියුමාලි?